හොරකම දූෂණේ නාස්තිය වංචාව මේකෙන් තමයි අපේ ආර්ථිකය දෙවෙනියට කඩම් වැටලා තියෙන ප්‍රධාන සාධකය. ඒ නිසා අපි හරියට තේරුම් ගමු. එක නිෂ්පාදනයේ කඩා වට්ටපු එකේ ප්‍රතිඵලය අපි අද මුහුණ දෙමු. දෙක හොරකම දූෂණේ වංචාව නාස්තිය ඒකේ ප්‍රතිඵලය අද මහා මූල්‍ය අර්බුදයක් ඇති වෙලා තියෙනවා. එහෙනම් මේක වෙනස් කරන්නේ කොහොමද? ඇලඩින්ගේ පුදුම පහන් නැහැ. මැජික් බලයෙන් වෙනස් කරන්න බෑ. මහා ප්‍රාතිහාර්ය කළ වෙනස් කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ වෙනුවට වෙන කවුරු හරි ඔලු ගෙඩියක් ගෙනිලා උතන හිටෙව්වයි කියලා උත්තර ඉන්නේ නැහැ. එකම උත්තරේ වෙන මොකක්වත් නෙමෙයි, හරි පැහැදිලි නිශ්චිතයි. නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් අපි හදන්න ඕනේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පදනම වෙච්ච ආර්ථිකයක් අපි ලංකාවේ ගොඩනගන්න ඕනේ. ඒක තමයි උත්තරේ. දෙක හොරකම දූෂණේ වංචාව නාස්තිය නැති දේශපාලන සංස්කෘතියක් රටක් අපි නිර්මාණය කරා. මේ දෙක කරන්න බැරිද? මේ දෙක කරන්න අපිට මොනවද අඩු? අපේ රටේ සම්පත් නැද්ද රටේ නිෂ්පාදනය වැඩි කරන්න? ලෝකෙත් ඉන රටවල් එක්ක අරන් බලන්න. ලංකාව තරම් වාසනාවන්ත රටක්. දවස් 365 දවසෙම හොඳට අවුව පායනවා, ඉර පායනවා, ඕන දවසක වැඩ කරන්න පුළුවන්. සීත කාලේ නෑ. යුරෝපේ වගේ බටහිර වගේ මාස 6ක් වැඩ කරලා ඉතුරු මාස 6 ගේ ඇතුළට වෙලා හීතලේ ගුලි ගහිලා හදාගත්ත කැමරට එක ෆ්‍රිජ් එකේ දාගෙන ඉන්න තරම් එහෙම අවාසනාවන්ත රටක් නෙමෙයි අපි. හඳට මීහා ඉස්සෙල්ලම පාතැබුවා. හඳට ගිහිල්ලා ගෙනාපු පස්පිදැල්ල පරීක්ෂා කරේ. ලෝකෙ ඔච්චර විද්‍යාඥයෝ ඉන්නවා. ඒ කොච්චර විද්‍යාඥයෝ හිටියත් මිනිසා පළමුව හඳට පාතබලා ගෙනාපු පස්පිදැල්ල පරීක්ෂා කරේ ගාල්ලේ මහාචාර්ය සිරිල් පොන්නම් පෙරුම විද්වතා ලාංකිකයා. අපේ රටේ මිනිස්සුනි SARS රෝගයේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙනකොට ඒක පාලනය කරන්න මැදිහත් වෙච්ච වෛද්‍යවරයා දැනටත් හොංකොං වල ඉන්න වෛද්‍ය මලිත් පීරිස් මෙయ్యේ පෙරේද හොයා ගෙන්නපු නැනෝ නයිට්‍රජන් ඉන්දියාවට කෝටි ගාණක් සල්ලි ගෙවලා අපි ගෙන්නේ. හැබැයි මේක හොයාගත්තේ කවුද? ලංකාවේ 2010 දී මහාචාර්ය මාලික නාලිකා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු කණ්ඩායම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම ඒගොල්ලෝ හොයාගත්තා. නියදි පරීක්ෂා කරා. ආණ්ඩුවට දුන්නා මෙන්න සාර්ථකයි පොහොර නැනෝ නයිට්‍රජන් හදන්න කියලා. UNP ආණ්ඩුවට දුන්නා. රාජපක්ෂ පාලනයට දුන්නා. දෙගොල්ලොම පොහොර හැදුවේ නැහැ. බැරිම තැන පේටන්ට් එක දුන්නා ඉන්දියාවට. ඉන්දියාවේ සමුපකාර සමිතිය හැදුවා මේක. ආණ්ඩුවත් නෙමෙයි, ඒ සම්පකාර සමිතිය. ලැජ්ජ වෙන්න ඕනි අපි. දුකයි අපි රට ගැන හිතනකොට. රට හදන්න මිනිස්සු ඉන්නෝ, ඕනතරම් මිනිස්සු ඉන්නෝ. ලෝකෙ පුරා ගිහිල්ලා ඉන්නේ මේ අපේ රටේ මානව සම්පත විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඒ හොඳ දැනුම තියෙන, කුසලතාවයේ තියෙන මානව සම්පත. රට හදන්න බැහැ කියන්නේ බොරු. රට හදන්න භෞතික සම්පත් තියෙනවා, මානව සම්පත ඉන්නෝ. මොකද්ද අපිට අඩු? රට හදන්න දේශපාලන නායකත්වයක් නැහැ. ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක්, කැපකිරීමක් සහිතව මේ රට ගොඩනැගීම සඳහා වෙච්ච දේශපාලන නායකත්වයක් තිබුණු නැහැ. 74 අවුරුද්දක් පුරා අපි අත්විඳපු අත්දැකීම මේක. ඒ නිසා තමයි UNP ශ්‍රී ලංකා JVP හැම පක්ෂෙම අපි අද පශ්චාත්තාප වෙන්නේ. හපෝ අපේ රට 74 අවුරුද්දක් පුරා අපි වැටිච්ච තැන. අපි පසුත වෙනවා, කලකිරෙනවා. මෙච්චර සම්පත් ත්‍යාගෙන, මෙච්චර හොඳ දක්ෂ මිනිස්සු ඉඳගෙන ඇයි අපිට මෙහෙම උනේ කියලා. බංග්ලාදේශයට පුළුවන් නම් ඩොලර් බිලියන 45ක් සංචිතයක් තියාගන්න, වියට්නාමයට පුළුවන් නම් කාර්මීකරණය ඇතුලේ වේගයෙන් ආර්ථිකය ගොඩගන්න, චීනයට පුළුවන් නම් අපිට බෝනික්ක හදලා ඒ චීන ලව්වම අපේ වරාය ගුවන්තොටුපළ අධිවේගී පාරවල් හදන්න එන්න. ඇයි අපිට බැරි? මොනවාද අපිට අඩු? අපි ආපහු හැරිලා බලමු. අපිට පුළුවන්. අපිට බැරි දෙයක් නැහැ. දේශපාලන නායකත්වය අපි හරියට දුන්නොත් මේ රට ගොඩනගන එක කජ්ජක් නෙමෙයි.